ඔයා ඉංග්‍රීසි කතා කරනකොට ඔයාට වැදගත්ම වෙන වාක්‍ය රටාවක් තමයි මේක. කොහොමද මේ වාක්‍ය රටාව නිර්මාණය කරගන්නේ කියලා අපි ඉස්සෙල්ලම බලමු. ඉස්සෙල්ලම I told you කියන වචන තුන අපි වාක්‍ය මුලට යොදන්න ඕනේ. ඊට පස්සේ to කියන නිපාත පදයත් එක්ක එකතු කරලා අපි ක්‍රියාපදයක් යොදන්න ඕනේ. එතකොට to කියන නිපාත පදෙත් එක්ක අපි මෙතනදී come කියන ක්‍රියාපදය යොදනවා. එතකොට I told you to come. I told you to come. මේ to කියන නිපාත පදය සාමාන්‍යයෙන් come කියන ක්‍රියාපදයත් එක්ක තමයි මම මෙතනදී එකතු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් to කියන නිපාත පදය මෙතනදී ක්‍රියාපදයත් එක්ක එකතු වෙලා තමයි සාමාන්‍යයෙන් අපි ශබ්ද කරන්නේ. අපි බලමු. I told you to come. මං කිව්වා ඔයාට එන්න කියලා. අපි එක සැරයක් කියලා සමහර වෙලාවට එයක ඒකේන අහන්නේ නැත්නම් ඇහුම් කන් දෙන්නේ නැත්නම් ඇහුම් කන් දීලා නැත්නම් අපි සමහර වෙලාවට අපි පස්සේ කියනවා මෙහෙම මං කිව්වා ඔයාට එන්න කියලා I told you to come අන්න ඒ වගේ වාක්‍ය රටාවක් තමයි මේක. ඉතින් මේක ගොඩක් වෙලාවට අපි සිංහල භාෂාවේදී භාවිත කරන වාක්‍ය රටාවක් ඒ වගේම ඉංග්‍රීසි කතා කරනකොටත් අපිට මේ වාක්‍ය රටාව ගොඩක් ප්‍රයෝජනවත් වෙන වාක්‍ය රටාවක්. I told you to come මං කිව්වා ඔයාට එන්න කියලා. I told you to go. මං කිව්වා ඔයාට යන්න කියලා. මං කිව්වා ඔයාට වැඩ කරන්න කියලා. කොහොමද කියන්නේ? I told you to work. I told you to work. ඒක කරන්න කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? ඒක කරන්න කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ do it. ඒක කරන්න do it. අපි මේ do it කියන වාක්‍ය අපි අර වාක්‍ය රටාවට එකතු කරලා බලමු මොකද්ද අදහස වෙනස් වෙන ආකාරය කියලා. I told you to do it. I told you to do it. මං කිව්වා ඔයාට ඒක කරන්න කියලා. මං කිව්වා ඔයාට ඒක කරන්න කියලා. I told you to do it. Do it correctly. Do it correctly. මොකද්ද අදහස? කරන්න එක නිවැරදිව. කරන්න එක නිවැරදිව. Do it correctly. අපි ඒ වාක්‍යයටත් අර වාක්‍ය රටාව එකතු කරනවා මේ විදිහට I told you to do it. I told you to do it correctly. මොකද්ද අදහස? මං කිව්වා ඔයාට ඒක නිවැරදිව කරන්න කියලා. මං කිව්වා ඔයාට ඒක නිවැරදිව කරන්න කියලා. I told you to do it correctly. Do your homework. අපි ළමයෙකුට කියනවා do your homework. කරන්න ඔයාගේ ගෙදර වැඩ. කරන්න ඔයාගේ ගෙදර වැඩ do your homework. අපි ඒක අර වාක්‍ය රටාවත් එක්ක මෙහෙම මිශ්‍ර කරනවා I told you to do your homework. I told you to do your homework. මං කිව්වා ඔයාට ඔයාගේ ගෙදර වැඩ කරන්න කියලා. මං කිව්වා ඔයාට ඔයාගේ ගෙදර වැඩ කරන්න කියලා. I told you to do your homework. ඉංග්‍රීසි භාෂාවේ තියෙන සරලම වාක්‍ය රටාව තමයි commands කියන වාක්‍ය රටාව. ඒ commands කියන වාක්‍ය රටාවෙන් වාක්‍යයක් අරගෙන ඒ වාක්‍යයට තමයි මම මේ දැන් I told you කියන එක එකතු කරමින් ඔයාට මේ වාක්‍ය රටාව නිර්මාණය කරලා පෙන්නන්නේ. Come here කියලා කියන්නේ commands වාක්‍ය රටාවට අයිති වාක්‍යයක්. Come here මෙහාට එන්න. Come here මෙහාට එන්න. එතකොට අර වාක්‍ය රටාවත් එක්ක එකතු වුණාම I told you to come here. I told you to come here. මං කිව්වා ඔයාට මෙහාට එන්න කියලා. මං කිව්වා ඔයාට මෙහාට එන්න කියලා. එතකොට තවත් command එකක් ගම්මු අපි. Come in. Come in. එන්න ඇතුළට. Come in. එන්න ඇතුළට. අර වාක්‍ය රටාවත් එක්ක එකතු කරපුවාම කොහොමද? I told you to come in. I told you to come in. මං කිව්වා ඔයාට ඇතුළට එන්න කියලා. මං කිව්වා ඔයාට ඇතුළට එන්න කියලා. I told you to come in. Come tomorrow. ගොඩක් ආයතන වලට ගියාම වැඩක් කරගන්න ගොඩක් වෙලාවට කියන්නේ හෙට එන්න come tomorrow, come tomorrow. ඒ වාක්‍යයත් අපි අර වාක්‍ය රටාවට එකතු කරලා මෙහෙම බලමු. I told you to come tomorrow. I told you to come tomorrow. I told you to come tomorrow. මං කිව්වා ඔයාට හෙට එන්න කියලා. මං කිව්වා ඔයාට හෙට එන්න කියලා. I told you to come tomorrow. සමහර වෙලාවට දරුවෝ එක එක වැරදි කරපුවාම ගුරුවරයා කියනවා ඔයාගේ අම්මත් එක්ක එන්න හෙට එන්නේ වගේ කියනවනේ නේ ඔයාගේ අම්මත් එක්ක එන්න කොහොමද කියන්නේ come with your mother come with your mother ඔයාගේ අම්මත් එක්ක එන්න
ඒක අර වාක්‍ය රටාවට එකතු කරපුවාම මෙන්න මෙහෙම අදහස වෙනස් වෙනවා. I told you to come with your mother. I told you to come with your mother. මං කිව්වා ඔයාට ඔයාගේ අම්මත් එක්ක එන්න කියලා. මං කිව්වා ඔයාට ඔයාගේ අම්මත් එක්ක එන්න කියලා. I told you to come with your mother. දැන් ඔයාට වැටහෙනවා ඇති මේ වාක්‍ය රටාව අපි සිංහල භාෂාවේ ගොයි තරම් වාර ගණන්ක් අපි භාවිතා කරනවද කියලා. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාවෙත් වැඩිපුරම භාවිතා වෙන වාක්‍ය රටාවක් තමයි මේක. Meet him. මොකක්ද අදහස? හමු වෙන්න ඔහුව. Meet him. හමු වෙන්න ඔහුව. I told you to meet him. I told you to meet him. මං කිව්වා ඔයාට ඔහුව හමු වෙන්න කියලා. Meet me. Meet me. මාව හමු වෙන්න. I told you to meet me. I told you to meet me. මං කිව්වා ඔයාට මාව හමු වෙන්න කියලා. මං කිව්වා ඔයාට මාව හමු වෙන්න කියලා. Meet the principal. Meet the principal. මොකක්ද අදහස? විදුහල්පතිවරයාව හමු වෙන්න. විදුහල්පතිවරයාව හමු වෙන්න meet the principal. එතකොට ඒක අපි අර වාක්‍ය රටාවට එකතු කරනවා මෙන්න මෙහෙම. I told you to meet the principal. I told you to meet the principal. I told you to meet the principal. මං කිව්වා ඔයාට විදුහල්පතිවරයා හමු වෙන්න කියලා. මං කිව්වා ඔයාට විදුහල්පතිවරයා හමු වෙන්න කියලා. I told you to meet the principal. Read this lesson. කියවන්න මේ පාඩම. Read this lesson. කියවන්න මේ පාඩම. අර වාක්‍ය රටාවට අපි මේක එකතු කරනවා. එතකොට කොහොමද අදහස? I told you to read this lesson. I told you to read this lesson. මම කිව්වා ඔයාට මේ පාඩම කියවන්න කියලා. මම කිව්වා ඔයාට මේ පාඩම කියවන්න කියලා. I told you to read this lesson. Forget it. අපි ඔක ශබ්ද කරනකොට ඔය වචන දෙක එකක් වගේ සමයේ ශබ්ද කරන්නේ. Forget it. අමතක කරන්න එක. Forget it. අමතක කරන්න එක. ඒක අපි වාක්‍ය රටාවට එකතු කරනවා. I told you to forget it. I told you to forget it. මම කිව්වා ඔයාට ඒක අමතක කරන්න කියලා. මම කිව්වා ඔයාට ඒක අමතක කරන්න කියලා. එතකොට forget that incident. මොකක්ද ඒ අදහස? අමතක කරන්න ඒ සිද්ධිය. ඒ සිද්ධිය අමතක කරන්න. Forget that incident. එතකොට අර වාක්‍ය රටාවට අපි ඒක එකතු කරනවා මේ විදිහට. I told you to forget that incident. I told you to forget that incident. මම කිව්වා ඔයාට ඒ සිද්ධිය අමතක කරන්න කියලා. සමහර වෙලාවට තේ ටිකක් හදන්න කියලා කිව්වහම එයාට අමතක වෙලා. ඉතින් ඊට පස්සේ අපි පොඩ්ඩක් සැරෙන් කියනවා මෙහෙම. මම කිව්වා ඔයාට තේ ටිකක් හදන්න කියලා. I told you to make some tea. I told you to make some tea. මං කිව්වා ඔයාට තේ ටිකක් හදන්න කියලා. සමහරලාට මේ විදිහටත් කියන්න පුළුවන්නේ. I told you to make a cup of tea for me. මොකද්ද මේ කියන අදහස? මං කිව්වා ඔයාට තේ කෝප්පයක් හදන්න කියලා මට. මට කියන අදහස තමයි for me කියන එකෙන් ගන්නෙ. මා වෙනුවෙන් මට කියන අදහස. I told you to make a cup of tea for me. I told you to make a cup of tea for me. Buy a new one. මොකද අදහස? Buy a new one. මිලදී ගන්න අලුත් එකක්. මිලදී ගන්න අලුත් එකක්. ඒක අපි අර වාක්‍ය රටාවට එකතු කරනවා මෙහෙම. I told you to buy a new one. මං කිව්වා ඔයාට අලුත් එකක් මිලදී ගන්න කියලා. මං කිව්වා ඔයාට අලුත් එකක් මිලදී ගන්න කියලා. I told you to buy a new one. Understand this. Understand this. තේරුම් ගන්න මේක. තේරුම් ගන්න මේක. ඒක අපි අර වාක්‍ය රටාවට එකතු කරනවා මෙහෙම. I told you to understand this. I told you to understand this. මං කිව්වා ඔයාට මේක තේරුම් ගන්න කියලා. මං කිව්වා ඔයාට මේක තේරුම් ගන්න කියලා. Understand this situation. Understand this situation. මොකක්ද අදහස? තේරුම් ගන්න මේ තත්වය. මේ තත්වය තේරුම් ගන්න. එතකොට අපි අර වාක්‍ය රටාවට එකතු කරනවා මේක මේ විදිහට. I told you to understand this situation. මොකක්ද අදහස? මං කිව්වා ඔයාට මේ තත්වය තේරුම් ගන්න කියලා. මං කිව්වා ඔයාට මේ තත්වය තේරුම් ගන්න කියලා. I told you to understand this situation. Understand this lesson well. මොකක්ද මේ අදහස? Understand තේරුම් ගන්න. This may lesson පාඩම well හොඳින්. මේ පාඩම තේරුම් ගන්න හොඳින්. Understand this lesson well. මේ වාක්‍ය අපි අර වාක්‍ය රටාවට එකතු කරලා මෙන්න මේ විදිහට කියනවා. I told you to understand this lesson well. I told you to understand this lesson well.
මං කිව්වා ඔයාට මේ පාඩම හොඳින් තේරුම් ගන්න කියලා. මං කිව්වා ඔයාට මේ පාඩම හොඳින් තේරුම් ගන්න කියලා. හරි. දැන් එහෙනම් ඔයා මේ පාඩම හොඳින් තේරුම් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් ඔයා දන්නවා මේ වාක්‍ය රටාවෙන් වාක්‍ය නිර්මාණය කරන විදිය. තවත් ඔයා වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් නම් කමෙන්ට් තීරුවේ කමෙන්ට් එකක් විදිහට ඔයාගේ වාක්‍ය කමෙන්ට් කරන්න. ඒ වගේම තව ඉල්ලීමක් කරන්න තියෙනවා. මේ පාඩම් ඇත්තටම හොඳ පාඩම් කියලා ඔයාට තේරෙනවා නම් ඔයා මේ පාඩම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියන ඉල්ලීමක් කරමින් මම අද මේ පාඩමින් සමුගන්නවා. ඔයාට සුබ දවසක්.